ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති රනිල්ගේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවට අයවැයට කැබිනට් අනුමැතිය අයවැයෙන් කරන්න යන ප්‍රතිහාර්ය ගැන කාඩිනල් හිමි කියන කතාව දෙවන යූරියා නැවේ පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භයි වගාවන්ට අවශ්‍ය පොහොර අපි දෙනවා බය නැතුව කුඹුරට බහින්න කෘෂිකර්ම ඇමති කියයි පොල්ගොල්ල ජලාශයේ වාන්තරුට තුනක් විවෘතයි අකුණු අනතුරු වලින් පුද්ගලින් දෙදෙනෙකු මරුට විශාල බිත්තර හිඟයක් අපි බිත්තර හංගන්නේ නැහැ අපි අයවැයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය කියයි දනුෂ්කගේ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් 8 වනදා නැගෙනහිර ඩොනට්ස් කලාපයේ දැන් අපායක් සෙලින්ස්කි කියයි යුද්ධය විවේචනය කරන ඕනෑම කෙනෙකුගේ පුරවැසි භාවය අහෝසි කරනවා පුටින්ගෙන් දැඩි තීරණයක් පැරිස් ගුවන්තොටුපළ නිවහන කරගත් මෙග්‍රාන් නියයයි ස්ලෝවේනියාවට ප්‍රථම වරට ජනාධිපතිවරියක් කොවිඩ් ආසාදිතින් 800ක් රැගත් නෞකාවක් සිඩ්නි වරායට ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටක හත්තා හත්වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මේ අතර අයවැයට අද පෙරවරුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2023 අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන පළමු අයවැයද මෙය වෙනවා. අයවැය ඉදිරිපත් කිරීම පස්වරු 1:30ට ආරම්භ වෙනවා. මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. 2023 වර්ෂය සඳහා රජය වියදම් කිරීමට බලාපොරොත්තු පොරොත්තුවන මුදල රුපියල් බිලියන 7885ක් 2022 වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 1785ක වැඩිවීමක් ලෙස දක්නට ලැබෙනවා. ඒ අනුව 2023 වර්ෂයේ රජයේ වියදම් කිරීමට බලාපොරොත්තු වන අගය ප්‍රතිශතයක් වශයෙන් 29.2ක වැඩිවීමක්. මෙම පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි 787949ක් ඉක්මවා ගොස් තිබෙනවා. වැටුප් ගෙවීම ඇතුළු එදිනදා කටයුතු වලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි 463400කට අධික මුදලක් වෙන් කර තිබෙන අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා වන මූලධන වියදම් වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි 324400 ඉක්මවා තිබෙනවා. ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් කෝටි 85625ක්. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 61393කට අධික මුදලක්ද ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 41000ක්ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි 32200කට ආසන්නයි. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 37264කට අධික මුදලක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 11500ක්ද වෙන් කර තිබෙනවා. රුපියල් කෝටි 23200ක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. රුපියල් කෝටි 3720ක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි 378කට අධිකයි. වැදගත්ම දේ ණය වාරික හා පොලිස් සඳහා රුපියල් බිලියන 4218ක් ලොකු වියදමක් අපිට කරන්න වෙලා තියෙනවා ණය වාරික සහ පොලිස් සඳහා. මේ වෙලාවේ ජනතාව සාල වශයෙන් සහන බලාපොරොත්තු වෙන අවස්ථාවක්. දැන් මෙතෙක් සාමාන්‍ය පිසජන පනතක තිබුණු අංකයේ වියදම ආරක්ෂක වියදම මේ වතාවේ ටිකක් වහලට ඇවිල්ලා තියෙනවා. සමාජ ආරක්ෂණය සඳහා තමයි බිලියන 572ක්. ආරක්ෂාවට 410ක්. ප්‍රාග්ධන වෙළඳපොළ, අපනයන වෙළඳපොළ, ශ්‍රම වෙළඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අයවැය මගින් යොමු කර ඇති අතර සමාජ වෙළඳපොළ ආර්ථිකය ඔස්සේ අයවැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂිතයි. සමාජ සුභසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත් පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැගීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහිද මෙවර අයවැයෙන් වැඩි අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අයවැය සජීව විකාශය අද දහවල් 1:30 සිට සියත ටීවී තුලින් බලාපොරොත්තු වන්න.
මෙවර අයවැය තුලින් බදු වැඩි කර ජනතාව තවත් අපහසුතාවයට පත් කිරීමට රජය සූදානම් වන බවට කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා. ඒ කටාන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් එන නැත්තලේ අපි ඔක්කොම හිඟන්නන්ගේ තත්ත්වයට වැටලාතියෙනවා. අපේ ලංකාවත් හිඟන්නන්ගේ තත්ත්වයකට වැටුණා. ඒ වගේම අපි හැම එක්කෙනාම හිඟන්නන්ගේ තත්ත්වයට වැද වැටලාතියෙනවා. අපි නැත්තලට ඔය පත්තරවල පළ කරනවානේ දැන්වීම් ඒවල දානවා මේ ලස්සන විස්කි බෝතල්, බ්‍රැන්ඩි බෝතල් අරගෙන එක්ක ලස්සන ජාතිවල කෑම වෙළඳ දැන්වීම් වලින් ප්‍රචාරය කරනවා. මේ වගේ දේවල් කරන ඒවා දැක්කම අපේ මිනිසුන්ට තරහා යනවා ඇති. කණ්ඩ දෙයක් නැති මිනිසුන්ට මොන නත්තල්ද පෙරේත කෑදර නිකම් බොරු ආටෝප වලින් ඉරෙවෙච්ච වෙළඳ මංගල්‍යයක් නෙමෙයි නත්තල කියන්නේ වෙළඳ ආර්ථිකය දියුණු කරන්න මේ නත්තල පාවිච්චි කරනවා කරුණා කරලා මේ අවුරුද්දේ ඕවා කරන්න එපා මේ අවුරුද්දේ ඒ කරන දේවල් වල එන මුදල මේ දුප්පත් මිනිසුන්ට කණ්ඩ දෙන්න නත්තල් දාට විතරක් නෙමෙයි දවස් ගණනාවකට ජීවත් වෙන්න පුළුවන් විදිහේ ආහාර පාන වියලි සලාක ළමයින්ට පොත්පත් ළමයින්ගේ පාසලට අවශ්‍ය සපත්තු ඒ දේවල් අරන් දෙන්න කියලා මම යෝජනා කරනවා සැරසිලි ඕනේ නැහැ පල්ලිවල ලොකුවට ලයිට් දාලා අරමුණ කරලා කරන්න ඕනේ නැහැ ඒ වගේ මම අනිකුත් ආගම් වලයිගෙනුත් ඉල්ලා සිටිනවා ඔබ නත්තල වෙනුවෙන් මොනවාරි වේදම් කරන්න ලෑස්ති කරනවා නම් ඒක වේදම් කරන්න නැතුව කරුණා කරලා ඒක දෙන්න කාට හරි දුප්පත් මිනිස්සෙකුට ඒක ලොකු පිනක් වෙනවා මේ රටේ බජට් ඩිෆිසිට් එක 90% බදු වලින් තියෙනවා ඒ නිසා දැන් නායකයෝ කරන්නේ මොකද්ද අපේ ජනතාව සූරා කෑම සීනි බෝල ටිකක් දෙයි සමහර විට මොනවාරි තාව හරි සනසන්න සීනි බෝලයක් දෙකක් එහාට මෙහාට විසිකරලා ඉවරලා අනිත් පැත්තෙන් පුළුවන් තරම් බදු වැඩි කරපුවම මිනිසුන්ට වැලේ වැල් නැති තත්යකට පත් වෙනවා. ඒක තමයි මේ කරන්න යන ලොකු ප්‍රතිහාරය. කොළඹ වරායට ළඟා වූ දෙවන යූරියා පොහොර නැවේ පොහොර ගොඩබැමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම පොහොර තොගය ගෙන්වනු ලැබුවේ මැලේසියාවේ සිටයි. ලෝක බැංකුවෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 105ක ණය යටතේ මෙරටට ගෙන්වනු ලැබූ තවත් යූරියා පොහොර නෞකාවක් ඊයේ කොළඹ වරායට ළඟා වුණා. මෙම යූරියා පොහොර නැව පැමිණියේ මැලේසියාවේ සිටයි. යූරියා මෙට්‍රික් ටොන් 22000ක් මෙලෙස ගෙන්වනු ලැබුවා. ඊයේ රාත්‍රියේ සිටම නෞකාවේ යූරියා පොහොර ගොඩබැමේ කටයුතු ආරම්භ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර චීන රජය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට ඒකකතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමකට අනුවයි චීන රජය මෙම පරිත්‍යාගය ලබා දෙන්නේ. එලෙස ලැබෙන ඉන්ධන වලින් ලීටර් මිලියන 7.5ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට නොමිලේම ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම ඉන්ධන තොගය දෙසැම්බර් මස මෙරටට ලැබීමට නියමිතයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලින් බිඳුරු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් මහකන්නේ වේවගාව ආරම්භ කර තිබෙනවා. මෙම වගා කටයුතු නිරීක්ෂණය කරන්නට ජාතික ගොවිජන එකමුතුව පඩිකාර මඩුව ප්‍රදේශයට ගොස් තිබුණා. දැන් ගොවිමින් වලට ගිහිල්ලා කතා කරපුවාම පොර ටික නෑ, මඩ පොර ටික නෑ, බිත්තර වී ප්‍රශ්නේ, ඉන්ධන ප්‍රශ්නක් තියෙනවා යැසී. මේ ඇමතිවරයා අදාළ විශේෂභාර කෘෂිකර්ම ඇමතිවරයා මේ මොහොතේ ඉන්න ඕනේ මේ ගොවිමින් වල ගොවියන්ගේ සහ ගොවිමින් වල නිරීක්ෂණය කරමින් එතුමා තමයි ඇමතිතුමා තමයි මහත් එක් වගේ ඉඳලා බොරුවට මාධ්‍ය සාකච්ඡා දෙනවා පොහොර තියනවා මෙහෙම තියනවා. හැබැයි අපි අහනවා ඇමතිතුමාගෙන් ඔබතුමා තාමත් වැරදි පාරක යන්නේ. ගොවිබිමේ ඇත්ත කතාව දකින්න, පොහොර නැති කතන්දරේ දකින්න. මහත්යෝ මේ වෙනකොට නම් ගැටලු ගොඩක් තියෙනවා. අපිට දැන් මේ මූලික හාගන්න ගියත් මේ ඒ තෙල් ටික නැතුව රස්තියා දෙනවා සෙට් ගානේ ගොයියට තෙල් ටික දෙනවා කියනවා සහන ක්‍රමයට දෙනවා කියලා කිසිම දෙයක් නැහැ. ඉතින් හාන්න රුපියල් 25000ක් ගන්නවා. ගොයන් කපන්න 25000ක් ගන්නවා. ඉතින් පොහොර ටිකක් ගහගන්න වෙලාවට පොහොර නැහැ. මඩ පොහොර යටයක්වත් ඇහැගෙන ඉතින් මේ බිම් සකස් කරලා ඉස්සරව මඩ පොහොර ටික ගහන්න ඕන මේ කුඹරට ආදායමක් ගන්න නම්. යූරියා ටිකක් විතරක් ගහුවට මේ වගේ ආදායමක් ගන්න බෑ. අපි දුන්නේ රුපියල් 90ට වි. දැන් ඉතින් ඔය 150ට ගන්නවා කිව්වා. බොරු කී කියා පච්ච කීලා ඡන්ද ඉල්ලන්න අපිට 2000 දීලා එලවන්නේ බෝලත් පාර මේ දාන. මේ අතර තේවාගාවට සහ වීවාගාවට අවශ්‍ය පොහොර ගොවින්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අඩුපාඩු තියෙන තැන් තියෙනවා. මට පේනවා සමහරලාට පොහොර
යෙදීමේ අඩුපාඩුකම් නිසා වෙනදට වැඩිය සමාලාඩ පසුගාමි තත්ත්වයක තියෙන වගාවන් අපිට දකින්න ලැබුණා. ඒ තත්ත්වය අපි නිවැරදි කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඒවට අවශ්‍ය පියවර ගන්න උපදෙස් ලබා දුන්නේ. තේවලට පොහොර ලබා දීමේ කටයුතුත් අපි ආරම්භ කළා තියෙනවා. ඒ වගේම අනිත් එළවලු ගොවීන්ට මේ පොහොර ගැටලුවක් තියෙන එකටත් අපි මැදිහත් වෙලා ඉදිරිදි කටයුතු කරනවා වගේම කෘමිනාශක වල්නාශක තත්ත්වෙන් බාලේව සැපීමත් ඒ වගේම වැඩි මිලකට සැපීමත් පිළිබඳව ඔවුන් කරුණු ඉදිරිපත් කරා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒවා රාජ්‍ය මැදිහත් වීමෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යම් සාධාරණ ආකාරයට මේව ලබා දෙන්නත් කටයුතු. යූරිය අවශ්‍ය ප්‍රමාණය නිර්දේශ ප්‍රමාණය දෙනවා. ඒ වගේම බණ්ඩිපෝර නැත්තම් මඩ මේ MOP කියන පෝර අවශ්‍ය ප්‍රමාණයට දෙනවා. ඉතින් සමහර අය මේ ගොවියා අධෛර්ය කරන්න පෝර නැහැ පෝර ලැබෙන්නේ නැහැ කියලා විවිධ ප්‍රකාශනිකුත් කරනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගන්න. නමුත් අපි ගොවි ජනතාවට කියනවා උඹරට බහින්න. මේවන විට වෙළඳපළ තුළ බිත්තර හිඟයක් ඇතිව තිබෙනවා. පරිභෝගික අධිකාරිය වැඩිමිලට අලෙවි කරන බිත්තර සොයා දිවයින පුරා සිදු කරන වැටලීම් නිසා මෙම හිඟය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය දිවයින පුරා වැටලීම් ආරම්භ කිරීමත් සමග මේ දිනවල බිත්තර හිඟයක් මතුව තිබෙනවා. පවතින බිත්තර හිඟේ පිළිබඳව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය මාධ්‍යට මෙසේ අදහස් පළ කළා. මේ වෙනකොට අපේ නිෂ්පාදන කර්මාන්තයේ දැඩි ලෙස කඩා වැටීමක් පවතිනවා. විශේෂයෙන් බිත්තර කර්මාන්තය විශාල බිත්තර හිඟයක් තියෙනවා. මේ බිත්තර හිඟය තියෙන නිසා මේ බිත්තර වෙනත පොරට එන්නේ නැහැ. නමුත් බිත්තර අපි හංගාගෙන ඉන්නේ නැහැ. බිත්තර හංගාගෙන ඉන්න බෑ. බිත්තර සති දෙකකින් නරක් වෙනවා. මේ බිත්තර අලෙවි කරන වෙළඳුන් දැන් බිත්තර ගන්නෙ නැහැ. මොකද ඔවුන් කියන්නේ මේක වැඩිමිලට වික්කොත් එහෙම සහ සාමාන්‍ය මිනුට මිනිසුන්ට වික්කොත් එහෙම ඔවුන්ට උසාවි ගිහිල්ලා වැඩි දඩ මුදලක් ගෙවන්න දෙනවා. ඒක හොයා ගන්නත් තවත් ඔවුන්ට අමාරු කියන එක. ඔවුන් බිත්තර වෙනදාමෙන් ඈත් වෙනවා. බිත්තර වෙළඳපළේ 50ට විකුණනඳ අපි අල්ලන්නේ නැහැ කියන එක වාචික පිළිතුරක් විතරයි. නමුත් අදියේ නීතිය තියෙන්නේ තාමත් ගැසට් එකේ. මේකට සාහනාන විසඳුමක් දෙන්නේ නැත්තම් වෙන්නේ තවදුරටත් මේ නිෂ්පාදන කඩාවැටලා වෙළඳපොළට අවශ්‍ය විතර අපිට නිෂ්පාදනය කරන්න බැරි වෙන එක. අපි අයවැයට බලාපොරොත්තු වෙන හුඟක් වෙලාට දේශීය කර්මාන්ත විශේෂයෙන් ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත සහ ගොවින්ට සහනය දෙන්න මේ වැටිලා තියෙන කර්මාන්ත නැවත නගා සිටවන්නේ. මේ අතර අද දිනේදී තමුත් එකම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් මිල ශීක්‍රෙන් පහළ වැටි තිබෙන බව වාර්තා වෙනවා. ඒ එම ප්‍රදේශයේ අමු මිරිස් නිෂ්පාදනයේ ඉහළ යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේට වැඩි ප්‍රමාණයක අමු මිරිස් අස්වැන්නක් ලැබීම නිසායි. කෙසේ වෙතත් පසුගිය මාසයට සාපේක්ෂව මාළු මිරිස් සහ එළවලු මිලද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ වෙළඳසැල් හිමියන් ගොඩාක් දුරට අම්මිරිස් තමයි මිල අඩුලා තියෙන. අම්මිරිස් ගොයියට මාන අසාධාරණයක් කරලා තියෙන. අම්මිරිස් නම් ගොඩක් අඩුලා තියෙනවා. රුපියල් 50යි 60යි 80යි උපරිම මිල. මාළු මිරිස් රුපියල් 700ට යනවා. අනිත් මිල එළවලු වැඩිවීමක් තියෙනවා. කැරට 430යි. මෝජි 400යි වික්කේ. වැඩි වෙලා තියෙනවා වැස්සින්ද. මාළු මිරිස් 700 800 දක්වා යනවා. අම්මිරිස් එනවා වැඩි. අද අම්මිරිස් රුපියල් 75යි. අම්මිරිස් තමයි මේ විකුණ ගන්න බැරි. මාළු මිරිස් යන රුපියල් 700 730යි ඒ වගේ මිල වලට අනිත් එළවලු හැමදාම මිල වැඩි අධිකයි. මිල අඩුවට තියෙන අම්මිරිස් විතරයි. දෙවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මේවන විට ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. අකුණුසැර වැදීමෙන් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පොල්කොල්ල ජලාශය වාන්දරට තුනක් විවෘත කර තිබෙනවා. දෙවයිනට බලපා ඇති අධික වැසි තත්ත්වයේ හේතුවෙන් මේවන විට ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. නවකත්තේගම කිරිමැටියව ප්‍රදේශයේ සිදු වූ අකුණු අනතුරු වලින් පුත්කලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඹුරක වැඩ කරමින් සිටි පිරිමි පුත්කලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුටයි මෙලෙස අකුණුසැර වැදී ඇත්තේ. මොවුන් ගල්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුත්කලයා මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර හබරණ සේනාදිරියාගම ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් තවත් පුත්කලයෙකු මියගොස් තිබෙනවා. දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග අකුණු අනතුරු බහුලව සිදුවන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලුගුණ විද්‍යා අනාපකී අධ්‍යක්ෂිකා ශිරෝමිණි ජයවර්ධන පැවසුවේ. ගිගුරුම් සහිත වැසිත් සමග ඇතිවන අකුණු මගින් නැතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඔබ එලිමහන් ප්‍රදේශයක සිටිනවා නම් හැකිතාක් ආරක්ෂිත ගොඩනැගිල්ලකට යන එක තමයි වඩාත් සුසුවන්නේ. පුරුද්දක් හැටියට වර්ෂාව පවතින අවස්ථාවේ ගස් යටට යෑමේ පුරුද්දක් තියෙනවා. මේකී තම අනතුරුදායක වෙන්නට පුළුවන්. මොකද සාමාන්‍ය අකුණක් පතිත වන්නේ ඒ ආසන්නයේ තියෙන උසම ස්ථානයට. ඉතින් ගසක් ඒ උසම ස්ථානයේ වීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විවෘත ප්‍රදේශ ඒ කියන්නේ කුඹුරු පිට්ටනි වගේ විවෘත ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත් එවැනි ප්‍රබල අකුණු ඇති අවස්ථාවලදී ගැවසීමෙන් වළකින ලෙසත් අපි ඉල්ලා සිටිනවා. මේ අතර ලුණුගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග බදුල්ල මඩකලපුව මාර්ගයේ ලුණුගම යපම්ම මාර්ගයට පස්කන්ධක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා.
බණ්ඩාරවිල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග රාවණායල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ පැය කිහිපයක් වසා දමා තිබුණා. මේ අතර බණ්ඩාරවිල දියතලාව අතරත් ඔහිය ඉදල් ගස්හින්න අතරත් දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබුණා. මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රිය පැය 3ක පමණ කාලයක් ප්‍රමාද වූ බවයි වාර්තා වුණේ. මේ අතර අධික වර්ෂාවත් සමග නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයට නායෑම් අවදානමක් ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ. මේ අතර ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර තිබෙනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව දකුණ සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුයන් ඇතුළු පිරිසකට ත්‍යාග සහ සහතිකවත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්ුණා. ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් ටාගෝර් ශාලාවේදී මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය සුජීව අමරසිංහ සහභාගී වුණා. විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කසුනි අකලංකාද මෙම අවස්ථාවට එක්ව සිටියා. කැකිරා ප්‍රදේශයේ ගම්මාන රැසක් වනාලි තර්ජනයෙන් දැඩි ලෙස පීඩා බිඳිනවා. රිටිගල, ලබුනෝරුව හා මානන්කට්ටිය වැනි රක්ෂිතවලින් පැමිණෙන වනාලි 50කට අධික රංචුවක් මෙසේ ප්‍රදේශය පුරා සංචාරය කරන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ යෝජිත අලිවැට කඩිනමින් ඉදිකර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. තම දරුවා රෝහලට රැගෙන යමින් සිටි අඹුසැමියෝලක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්ව තිබෙනවා. ඒ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී එම අනතුරින් එහි ගමන්ගත් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේදී ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වූ තිබෙනවා. එම අනතුරින් මාර්ගයේ ගමන්ගත් පදිකයෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුට බරපතල බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වාද්දුව මොල්ලිගොඩ මන්සන්දියේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වූ තිබෙනවා. අනතුරින් එක් ලොරි රථයක රියදුරෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට හේතුව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථ රියදුරාට නිින්දියාම බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොහුව වුඩ්ලන් ප්‍රදේශයේ පදිංචිව සිටි 77 වියේ පසුවන කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගිය කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ පියගැට පෙළින් ඇද වැටුණු බව පවසමින් පස්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ගැලසිර කිරීමෙන් මෙම මරණය සිදු ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ප්‍රවෘත්ති අවසානයේ සවස් විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඔබට සුබ දවසක්.